ක්‍රිස්තුස් වහන්සේ තුල මගේ ප්‍රේමවන්ත දුවේ පුතේ 2020 වසර අපි ආරම්භ කරේ බොහොම සන්තෝෂෙන් අපි රතින් යපත්තු කරලා කිරිපත් කාලා කිරි උතුරලා අපි එකිනෙකා වැළඳගෙන සුබවලුත් අවුරුද්දක් කියලා අපි මේ අවුරුද්ද පටන් ගත්තා නමුත් මේ අවුරුද්ද සමහරු මේ වෙනකොට මතක් කරනවටවත් කැමති නැහැ 2020 කියපු ගමන්ම අපෝ මේ අවුරුද්ද මහා කාලකන්ණි අවුරුද්දක් කියන හැඟීම හැම කෙනෙක් ගාවම තියෙන්නේ හැබැයි දැන් මේ අවුරුද්ද අපි හැමෝටම රහසින් අපිටත් නොදැනීම ගෙවිලා ගිහිල්ලා අපි දැන් ඉන්නේ දෙසැම්බර් මාසේ නත්තල උදා වෙන්න තව සුළු මොහොතයි අපේ ජීවිතවල ගොඩක් ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න සෞඛ්‍ය ප්‍රශ්න අපේ හිතේ තියෙන සතුට සාමය පවා නැතුව ගිහිල්ලා දෙසැම්බර් මාසය උදා වෙලා කියනකොටම අපිට දැනෙන්නේ වර්ෂයක අවසානය අලුත් වසරක ආරම්භය අපිට මේ වෙනකොට තියෙන්නේ ලබන අවුරුද්ද මීට වඩා හොඳ වෙයි කියන අදහස අභිප්‍රාය මේ කාල පරිච්ඡේදය අලුත් වසරකට පෙරම් පුරන කාලයක් ගොඩක් අය කියනවා 2020 අවුරුද්ද අන්තිමයි කාලකන්ණි මේ අවුරුද්දේ ගන්න දෙයක් නැහැ මේ අවුරුද්ද තමයි අපේ ජීවිතේ අපි ගත කරපු අපිට හම්බ වෙච්ච ජරාම නත්තල කාලකන්ණිම නත්තල අවාසනාවන්තම නත්තල ගොඩක් අය කියනවා නත්තල් නැහැ කියලා ඇත්තටම නත්තල් නැද්ද මේ නත්තල අප්සෙට් කියනවා ඇත්තටම නත්තල අප්සෙට්ද නත්තලේ අප්සෙට් එකක්වත් ජේසුගේ අප්සෙට් එකක්වත් නැහැ අප්සෙට් එක තියෙන්නේ අපි මේ නත්තල දිහා බලන ආකාරය මම හිතන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව බැලුවොත් එහෙම මේක තමයි උන්වහන්සේ කැමැතිම නත්තල ඒට හේතුව අනවශ්‍ය වියදම් නැහැ අනවශ්‍ය ක්‍රියාසාද නැහැ අනවශ්‍ය විදිහට සම්දර්ශන නැහැ එහෙමනම් මේ නත්තල අපිට යම්කිසි ගැඹුරු යථාර්ථයකට ආරාධනා කරන නත්තලක් ජේසුගේ සැබෑ උපතට සම්බන්ධ වෙන්න පුළුවන් ඒ සැබෑ උත්පත්තියේ ගැඹුරට ගමන් කරන්නට අපිට ආරාධනා කරන නත්තලක් ශුද්ධ වූ ලෝකතුමාගේ සවිශේෂය කියනවා ජේසුව රෙදි කඩකින් නොතා උන්වහන්සේව තියන්නවත් තැනක් තිබෙච්ච නැති හින්දා ගවෝරුවක තිබ්බයි කියලා. එහෙමනම් උන්වහන්සේ ඉපදුනේ ඒ දිලිඳු පැල්පතේ දිලිඳු මාකාරයට අඩුතරමේ මේ ලදරුවාගේ ශරීරය තියන්නවත් තැනක් නැහැ. සත්තුන්ට කණ්ඩ දෙන බේසමේ තමයි ජේසුව තිබ්බේ. අපි අද ලස්සන්ට ලොකුවට ගවලෙන් හදනවා. අපි තුල අද තියෙන තරංගයක් අපි ලෝකේ ලොකුම ගවලනේ හදන්න දඟලනවා ලෝකේ ලොකුම නත්තල් ගහ හදන්න දඟලනවා ලෝකේ ලස්සනම ගවලනේ හදන්න දඟලනවා ලෝකේ ලස්සනම නත්තල් ගහ හදන්න දඟලනවා අපි තුල තියෙන තරංගයක් නමුත් අපිට අර ශුද්ධ උදේශේ උන්වහන්සේගේ උත්පත්තියේ ඉතිවිච්ච පරණ හරක් මඩුව අපේ හිත වලින් ඈත් වෙලා අපිට අද ස්වාමින් වහන්සේ කතා කරන්නේ ඒ ගවලන ඇතුළට ගමන් කරන්න ඒ ගවලන ඇතුලේ ස්වාමින් වහන්සේත් එක්ක ක්‍රිස්තුස් වහන්සේත් එක්ක නැවත ඉපදෙන්න ආරාධනා කරන අත්ලක් මේක ශුද්ධෝත්තම පියතුමා අපිට මේ ගවලන ඇතුලේ ලස්සන කාරණාවක් කතා කරනවා නත්තලේ අභිරහස අපිට ප්‍රදානය කරන පණිවිඩය තමයි අපේ ස්වර්ගීය පියනන් වහන්සේගේ දයා කරුණාව මේ ගවලනේ ඇතුලේ මේ සත්තුන්ට කණ්ඩ දෙන බේසෙම ඇතුලේ ඉපදිලා තියෙන්නේ සතපිලා ඉන්නේ දයා කරුණාව එහෙමනම් මේ නත්තල අපේ මනුෂ්‍යත්වය අවිධි කරන්න අපිට ලැබෙන කාලයක් ඒ දයා කරුණාවේ ගැඹුරට ගමන් කරන්න ලැබෙන කාලයක් නත්තල් ගවලෙනට සමීප වීම කියන්නේ දෙවියන් වහන්සේගේම යහපත් කමට සමීප වීම වෙන කිසිම දෙයක් නෙමෙයි දෙවියන් වහන්සේගේම හදවතට සමීප වීම තමයි නත්තල් ගවලෙනට සමීප වීම කියන්නේ එහෙමනම් අපි කොච්චර නත්තල් ගවලෙන් මේ ජීවිතේ හදන්න ඇද්ද අවුරුදු ගණනාවක් තිස්සේ අපි අපේ හදවත ඇතුලේ තියෙන ගවලනේ දිහා අපි හැරිලා බැලුවද කියලා අපි චුට්ටක් කල්පනා කරලා බලමු ආදරම් මෙතාත් දුවේ පුතේ අපි අපේ හදවතේ ගවලනේ ඇතුළට ගමන් කරමු ගීතාවලියේ ස්වාමින් වහන්සේ මතක් කරනවා දෙවියන් වහන්සේට ප්‍රිය පඳුර තැළුණු බිඳුණු හදවත එහෙමනම්
අපේ මේ තැලිච්ච බිඳිච්ච හදවත ඇතුලේ අපේ තියෙන ගවලේන ඇතුලට අපි ගමන් කරමු මේ නත්තල ඇතුලේ අපේ මේ ඒ හදවතේ තියෙන ගඳ ගහන තැන් අපේ හදවතේ තියෙන කියා ගන්න බැරි හැඟීම් සිදුවීම් අපි කොච්චර අමතක කරන්න හැදුවත් අමතක කරන්න බැරි අවාසනාවන්ත සිදුවීම් මේ හැම දෙයක්ම මේ තැලිච්ච බිඳිච්ච හදවත අපි ස්වාමීන් වහන්සේගේ පාමුල අශාස්ත්‍රවන්තයන් පඳුරු තිබ්බා වගේ ස්වාමීන් වහන්සේගේ මේ ගවෞරුව මත ගවෞරුව ඉදිරිපිට අපි තියමු අපි අපේ හදවත කියන ගවලෙන ස්වාමීන් වහන්සේට ඉපදෙන්න පුළුවන් තැනක් විදිහට පිළියෙල කර නොගන්න තාක්කල් අපි කොච්චර ගවලෙන් හැදුවත් ඒක නිරර්ථකයි ඒක කිසිම ප්‍රතිඵලයක් නැහැ ප්‍රයෝජනයක් නැහැ එහෙමනම් මේ නත්තලේ අර්ථය සැබෑ අරුත් අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ අපි අපේ හදවත ඇතුලේ තියෙන ඒ ගවලනේ අභිරහස හොයාගන්න තැන ස්වාමීන් වහන්සේ ගවලනේ ඇතුලේ ඉපදුනේ හිඟන්නෙක් විදියට දිලින්දෙක් විදියට එහෙමනම් අපේ හදවත ඇතුල අපි දිලින්දු කරගනිමු අපේ තියෙන මේ හදවත ඇතුලේ දිලින්දුකම අපි ශුද්ධවන්තභාවයට ගෙනියනවා නොඅනුමානයි ශුද්ධතම් පියතුමා ගවලන ගැන මෙනෙහි කරනකොට තවත් ලස්සන දෙයක් කියනවා ගවලන අපිට පෙන්වන්නේ අපි හිතන දිශාව නෙමෙයි ගවලන අපිට පෙන්වන්නේ වෙනත්ම දිශාවක් අපි දකින්නේ උන්නතිකාමයේ දිශාවක් මමත්වයේ දිශාවක් නමුත් ගවලනේ අපිට පෙන්වන්නේ සත්‍යයේ දිශාව යුක්තියේ දිශාව ප්‍රේමයේ දිශාව එහෙමනම් මේ ගවලන දිහා බලන අපි අපි අපේ සත්‍යයේ යුක්තියේ ප්‍රේමයේ සමාවේ දයාවේ දිශාව හොයා ගන්නට වෙරදරමු මාසලින් ජයගඩ පියතුමා 2020 මේ කාලකන්ණී අවාසනාවන්තය කියන නත්තල සමරණ අපිට ලස්සන පණිවිඩයක් තියෙනවා මගේ නත්තල දුකියාපත් කනදාය මගේ නත්තල වැරහැලි නැති වෙනදාය මගේ නත්තල ඔබේ දුක සැනසෙනදාය මගේ නත්තල පවපල්ලිය ගියදාය පාණ මේ වචනවල තියෙන ගැඹුරු අර්ථය උන්වහන්සේ කිසිම තැනක කියලා නැහැ මගේ නත්තල මම කන බොන දාය කියලා දුගියා සැනසෙන දා දුගියා කන බොන දා දුගියාගේ වැරහැලි නැති වෙන දා මනුෂ්‍යත්වයේ දලු ලියලන දවස තමයි මගේ නත්තල එහෙමනම් දෙසැම්බර් මාසේ මේ නත්තල අපි නත්තල සමරනවා එහෙමනම් මීට වඩා ගැඹුරු නත්තලක් අපේ ජීවිතේ තියෙනවා තිබිය යුතුයි එහෙමනම් ඒ ගැඹුරු නත්තල හොයා ගන්නට තමයි මේ නත්තලේ ස්වාමීන් වහන්සේ මේ ලෝකයේ තියෙන හැම ප්‍රශ්නයක්ම බාධකයක්ම මේ කොරෝනා වසංගත මේ හැම දෙයක්ම හමුවේ ස්වාමීන් වහන්සේ අපිට ආරාධනා කරන්නේ ඒ ගැඹුරු නත්තලේ අර්ථය අඳුර ගන්න. ජේසු ඇත්තටම ඉපදෙන්නේ කොහෙද? අපි ලස්සන මාලිගා වගේ ගවලෙන් හදනවා, ඒවට බල්බ්වල් දානවා. අපි දාස් ගණන් ගවලෙන් නිර්මාණය කරන්න වියදම් කරනවා. ජේසු ඉපදෙන්නේ දුප්පතාගේ හදවතේ. ජේසු ඉපදෙන්නේ තැළුණු බිඳවණු හදවත ඇතුලේ. ජේසු ඉපදෙන්නේ නැතිබරිකම ඇතුලේ. ජේසු ඉපදෙන්නේ කුලියවත් ගෙවා ගන්න බැරි කුලී නිවාසවල දුක් විඳින මිනිස්සුන්ගේ ගෙවල් ඇතුලේ. ජේසු ඉපදෙන්නේ මුඩුක්කුවේ. ජේසු ඉපදෙන්නේ මේ ආගම් ભેද වලින් විරසක වෙච්ච පෞල්වල. ජේසු ඉපදෙන්නේ රැකියා වහිමි වෙච්ච මිනිස්සුන්ගේ ගෙවල් ඇතුලේ ජේසු ඉපදෙන්නේ මහපාරේ ජේසු ඉපදෙන්නේ අපේ හදවතේ මේ තමයි ජේසුගේ උපත අපි ගවලනේදී හැ කොච්චර ඇස් අරගෙන බලන් හිටියා සමහර විට ඒ ජේසුව අපිට අඳුර ගන්න බැරුවේයි අපි ඇස් අරලා බලමු හැබෑ ගවලෙන්දී හැ මනුෂ්‍යත්වය බිඳිච්ච මනුෂ්‍යත්වේ නැතිවෙච්ච තැන්වල තියෙන ගවලෙන් දිහා ගෙදර අඩදම්බර කරද්දී කොහොමද ජේසු ඉපදෙන්නේ අපේ ගෙවල් ඇතුලේ ගොඩාක් ප්‍රශ්න මේ කාලකණ්ණිකම මේ අවාසනාවන්තකම අපි හිතනවා මේක මිනිස්සු කරපු සාපයක් මිනිස්සු අපිට සාප කරලා මිනිස්සු අපිට හුණියම් කරලා එහෙමනම් මේ 2020 අපි බැඳගෙන ඇවිල්ලා තියෙන්නේ කවුරුත් අපිට කරපු දේවල් නෙමේ අපිම අපිට කරගත්ත දේවල් එවනම් මේ සාපෙන් මේ හෝනියන් කියන මේ අපිම කරගත්තු දේවල් වලින් අපිට ගැලවෙන්න පුළුවන් ස්වාමින් වහන්සේට ඉපදෙන්න ස්වාමින් වහන්සේට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක්
අපි අපේ ගෙවල් ඇතුලේ අපේ හදවත් ඇතුලේ නිර්මාණය කරගත්තත් විතරයි. ඉතින් ආදරමේ තාත්තේ මේ නත්තල ඇතුලේ මම ඔබට ස්වාමින් වහන්සේ තුල ආරාධනා කරනවා ප්‍රේම කරන්න, සමාව දෙන්න, එකිනෙකනාව තේරුම් ගන්න. අපිට එකිනෙකනාව තේරුම් ගන්න පුළුවන් තැන භාර්යාව ස්වාමින් පුරුෂයාව අවබෝධ කරගන්න තේරුම් ගන්න පුළුවන් තැන ස්වාමින් පුරුෂයාට භාර්යාව අවබෝධ කරගන්න තේරුම් ගන්න පුළුවන් තැන අම්මා තාත්තට දරුවන්ව තේරුම් ගන්න අවබෝධ කරගන්න පුළුවන් තැන දරුවන්ට දෙමව්පියන්ව අවබෝධ කරගන්න පුළුවන් තැන අපිට අපේ අසල්වැසියන්ව අසල්වැසියන්ට අපිව තේරුම් ගන්න අවබෝධ කරගන්න පුළුවන් තැන එතන තමයි සැබෑ ගවලෙන සැබෑ නත්තල බිහි වෙන්නේ ස්වාමීන් වහන්සේගේ ඓතිහාසික පැමිණීම සමරන අපිට ඓතිහාසික පැමිණීමෙන් අපේ මේ ජීවිත වන්දනා ගමන ජොලි කරලා නවත්තන්න බෑ අපිට ස්වාමීන් වහන්සේ පෙන්වලා දෙනවා ඊතලයකින් අපි ඓතිහාසික සමරනවා වගේම උන්වහන්සේගේ දෙවන පැමිණීමක් සිද්ධ වෙනවා එහෙමනම් උන්වහන්සේගේ දෙවන පැමිණීම සිද්ධ වෙන දවසට අපෙන් අහන්නේ නැහැ අපි අපේ ජීවිත කාලය තුළ ගවලෙන් කීයක් ගැහුවද නත්තල් ගස් කීයක් ගැහුවද අපි කොච්චර වියදම් කරාද අපි කොච්චර පාටි දැම්මද මේ දේවල් අපෙන් අහන්නේ නැහැ උන්වහන්සේගෙන් අහන්නේ මම අසරණ වෙලා හිටියා මම කන්න නැතුව හිටියා බොන්න නැතුව හිටියා මම වැරහැලිය නම් හිටියා මම හිරේ හිටියා ඉස්පිරිතාලේ හිටියා මම දුක් වින්දා ඔබ මාව බලන්නවද මට කන්න දුන්නද මාගෙන සැලකුවද එහෙමනම් උන්වහන්සේගේ ඒ ප්‍රශ්න වලට අපි උත්තර දෙන්න සූදානම්ද මේ නත්තල් කාලය තුල අපි අදිටනක් කරගනිමු ඒ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න පුළුවන් හදවතක් ජීවිතයක් අපි ගත කරන්නට අද පටන් අදිටන් කරගන්නවයි කියන විශ්වාසයෙන් යුතුව ජීවත් වෙමු ස්වාමින් වහන්සේ ඔබේ පවුල් ඇතුලේ ඉපදෙන්න මග බලාගෙන ඉන්නවා හරියට මරියතුමීගේ කුස ඇතුලේ ප්‍රසව කාලය ලං වෙලා මරියතුමී බලාගෙන හිටියා වගේ මරියතුමී ඒ උපත ඔබේ පවුල ඇතුලේ දෙන්න බලාගෙන ඉන්නවා එහෙමනම් අම්මේ තාත්තේ මේ කොරෝනා සමයේ අපිට ගිය අවුරුද්දේ වගේ ඊට කලින් අවුරුද්දවල වගේ පාටි දාන්න බැරි වෙන්න පුළුවන් අපිට විනෝද වෙන්න බැරි වෙන්න පුළුවන් දැන් අපිට අපි හිත මතේට අපිට පල්ලි යන්නත් බෑ රෑදුල්හි පූජාවට අපි හැමෝටම සහභාගී වෙන්න බෑ ඒකටත් සීමා වැටිලා එහෙමනම් මේ හැම දෙයක් ඇතුළෙම අපි මරියතුමීට ආරාධනා කරමු ඒ ඇගේ උපත අපේ ගෙවල් ඇතුලේ දෙන්නටයි කියලා අපි රෑදුල්හි පූජාවට ගියා කියලා අපි නත්තලට දාස් ගණන් වියදම් කරලා පාටි දැම්මා කියලා අපිට ස්වාමීන් වහන්සේගේ උපත අපේ ගෙවල් ඇතුලේ අත්දකින්න ලැබෙන්නේ නැහැ ඒක අපි අපේ සතුට ප්‍රකාශ කරන දෙයක් විතරයි එහෙනම් ස්වාමින් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේගේ උපත උන්වහන්සේගේ වැඩ සිටීම අපිට අත්දකින්න ලැබෙන්නේ අපි අපේ ජීවිත නත්තලක් බවට පරිවර්තනය කර ගැනීමෙන් මම ඔබට ආරාධනා කරනවා ඔබ ගෙවල් ඇතුලේ අවබෝධය සමාව දීම එකිනෙකව තේරුම් ගැනීම වර්ධනය කරගන්න ඒ වර්ධනය කරගන්න තැන ඔබට සැබෑ නත්තල හමු වේවි ඔබට 2021 වරප්‍රසාදයෙන් පිරිච්ච සාපය වසංගත මේ හෝනිය මේ කියන දේවල් වලින් තොර අවුද්දක් බවට පත් වේවි ඔබ මේ නත්තලේ ඔබේ පවුල ඇතුලේ ස්වාමීන් වහන්සේගේ උපත අත් දකින්නට සූදානම් නම් ඔබේ ස්වාමීන් වහන්සේට ඔබේ පවුල ඇතුලේ ඉපදෙන්න සූසු පරිසරයක් නිර්මාණය කරනවා නම් උන්වහන්සේ මේ පවුල ඇතුලේ ඉපදේ ඔබ කරන හැම කාර්යයක්ම ඔබ හිතනටත් වඩා සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවි 2021 වසර ඔබ බලාපොරොත්තු වෙනවටත් වඩා සුබ කිරියෙන් පෙනෙන උතරන වසරක් වේවි ඔබට ස්වාමින් වහන්සේගේ ඒ අසිරිමත් උපත උන්වහන්සේගේ වැඩ සිටීම ඔබ තුල අත්දකින්නට ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් ඔබට සුබ නත්තලක් සහ සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා ජයසුභ හිතයි